හිට්ලර් අනුගමනය කරන්නේ නැතුව මහත්මා ගාන්ධි අනුගමනය කරන්න. දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. අපි හැමෝම දන්න කාරණාවක් මේ වන විට විදුලි බල මණ්ඩලය ලබා අපිට ලැබෙන තොරතුරු අනුව මිලියන 52000ක ලාභයක් රුපියල් බිලියන 52ක ලාභයක් ලැබලා තිබෙනවා. ඒකට හේතු වී තිබෙන්නේ ඇස්තමේන්තුගත ජල කේන්ද්‍රීය විදුලි බල ජනනය අභිභවා ගොස් විදුලි උත්පාදනය කිරීම තුළ. කොටින්ම කියනවා නම් හයිඩ්‍රෝ ඉලෙක්ට්‍රිසිටි තුළින් ලබා ගන්න විදුලිය ඒ ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ගිගවොට් පය 3750 සිට ගිගවොට් පය 4510ක් දක්වා. ඒ වගේම විදුලි ඉල්ලුමත් ගිගවොට් පය 400කින් අඩු වෙලා තිබෙනවා. මේ දෙක නිසා රුපියල් මිලියන 26000ක් රුපියල් බිලියන 26ක් ලාභ ලබලා තිබෙනවා. අනෙක් පැත්තෙන් 10%කින් විදුලි ඒකකයක මිල වැඩි කිරීම තුළ තවත් රුපියල් මිලියන 26000ක් බිලියන 26ක් ලාභ ලබලා තිබෙනවා. ඒක සමස්ත ලාභය රුපියල් බිලියන 52යි. විශේෂයෙන්ම විනාශය වුණු ආර්ථිකය ගොඩනැගීම උදෙසා ඒ මාතෘකාව කේන්ද්‍රීයව පත්කර තිබෙන ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ බොහොම පැහැදිලිව මේ දත්ත සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ කාර්යක්ෂම විදුලි ජන ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා විදුලි බල මණ්ඩලයේත් ඒ වගේම විදුලිය උත්පාදනය කරමින් කාර්යක්ෂම අන්දමින් පාරිභෝගිකයට සේවය ලබා දීමේ ක්‍රමවේදෙත් අඩුපාඩුකම් අඩුලුහුණුකම් රැසක් තිබෙනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති හරහා විදුලි ඒකකයක මිල අඩුවට ලබා දිය හැකි මොහොතක එය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් අපිට පේන තෙක් මානෙක නැහැ. ඒක වචනයට පමණයි සීමා වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීම් කරා මේ මූලික ඓතිහාසිකම් එච්සම හරහා විශේෂයෙන්ම මේ රටේ සියලුම විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය වෙනුවෙන් ඒ අයගේ උන්නතිය උදෙසා අපි ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම විදුලි මිල පහළ දමන්නට විදුලි බල මණ්ඩලය අනිවාර්යයෙන්ම කටයුතු කරන්නට ඕන. මහජන භාරය කියන මූලධර්මය යටතේ මේ රටේ සියලුම පාරිභෝගිකයින් වෙනුවෙනුයි අද මම සමගි ජන බලවේගයේ නායක හැටියට මේ මූලික ඓතිහාසිකම් පෙත්සම ඉදිරිපත් කරලා විදුලි බිල අඩු කිරීමේ සහනය වහා ක්‍රියාත්මක කරන්නයි කියන නියෝගය අපි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ විදුලි පාරිභෝගිකයින් ප්‍රමාණයකගේ සංඛ්‍යාලේඛන දත්ත නොදන්නා අමාත්‍යංශයත් විදුලි බල මණ්ඩලයත් ඒ පරස්පරතාවය තුළ කොහොම අනපනත් ගේනවද කියන එක බරපතල ගැටලුවක්. ඒ වගේම බිලියන 52ක් මිලියන 52000ක් ලාභ ලබාගෙන ඒ ලාභයේ වාසිය පාරිභෝගික ප්‍රජාවට ලබා නොදෙන අමාත්‍යංශයක් කොහොමද කාර්යක්ෂම විදුලි බල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම දැන් මේ පනතට විරුද්ධ විරෝධතා දක්වපු සේවකයන්ගේ රැකියා අහිමි කරන තත්ත්වයට අනිත් වෙලා පත් කරලා තියෙනවා. වහම ඒකට මොනවා මොකද වැඩි හිතුවක් වීමක් වෙනවද ඒ සම්බන්ධව? ඇමතිවරයාට කියන්න කැමතියි හිට්ලර්ව අනුගමනය කරන්නේ නැතුව මහත්මා ගාන්ධිව අනුගමනය කරන්නයි කියලා.